ඉරිදා රාත්‍රියේ නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාවට සවන් දෙන්නට. අද නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාවේ පින්වත් දේශකයන්න් වහන්සේ, වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ මේ ධර්මදේශනයේ ඇතුළු නෙතෙෆෙම් රේඩියෝවේ විකාශය වන ධර්මදේශනා සඳහා ඔබටත් පින්බර දායකත්වයන් සපුරා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ 0777 77 25 214 0777 77 25 214 අංක යමතලා ඔබේ දායකත්වයන් වෙන් කරගන්නට පුළුවන්. එමනම් নমস্কার පූර්වකව පාදාභිවන්දනෙන් ආරාධනා කරනවා විචිත්‍ර ධර්මකතික වන්දනීය පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට ඉරිදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං, ධම්ම ශවන කාලෝ අයං බදන්තා, ධම්ම ශවන කාලෝ අයං බදන්තා, ධම්ම ශවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව ලක්ෂ සංඛ්‍යාත නෙත්‍රාවක පිරිස උදෙසා ධර්ම දාණය සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ දුම්මල සූර්ය වතුවත්ත ලිපිනේ පදිංචි
චන්ද්‍රා ඉන්දුමති පණ්ඩිතරත්න මෑණියන් ඇතුළු පවුලේ පිංවතුන් පිරිස. අපි ඒ පිංවතුන්ට ධර්මදේශනාව අවසානයේ පිංපෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව සඳහා පිංවතුනි මම මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කරා පේතවත්තු පාලීහි සංග්‍රහ වෙලා තිබෙන බොහොම විශේෂ කතාවක්. සංසාරයේ කොච්චර බයයිද, ඒ භයංකාර සංසාර ගමනේ අපි කොච්චර වීරිය වඩන්න ඕනද කියන කාරණාව මේ ධර්මදේශනාව තුළින් මං අපේ පින්වතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ආරාමික භික්ෂුන් වහන්සේලා දෙනමක් බොහෝම සමගි සම්පන්නව සීල සම්පන්නව ශාසනය කෙරෙහි මනා ඇල්මක් ඇති කරගෙන වාසය කළා. උන්වහන්සේලා දෙනම වැඩඉන්න මේ ආරාමෙට ආගන්තුක භික්ෂුන් වහන්සේ නමක් දවසක් වැඩම කළා. ඉතින් මේ වැඩඉන්න භික්ෂුන් වහන්සේලා දෙනමගේ තියෙන ඒ ගුණධර්ම වලට ඒ ගම්වැසියෝ අතිශයෙන්ම ගරු කළා. ඒ නිසා උන්වහන්සේලා උදෙසා නොඒකාකාරයේ ප්‍රත්‍යංගෙන් දානය කරන්න ඒ දායකයෝ බැඳීල හිටියා. ඉතින් ඔහොම ඉන්නකොට මේ ආගන්තුක හාමුදුරුවෝත් හැමදාම උන්වහන්සේලාත් එක්ක පිණ්ඩපාතය වඩින්න පුරුදු වුණා. ආගන්තුකයන් වහන්සේ දැක්කා මේ ගම්වැසියෝ මොනතරම් ශ්‍රද්ධා සම්පන්නයෝද, ඒ වගේම භික්ෂුන් වහන්සේලාට කොයිතරම් ආදරයක් ගෞරවයක් දක්වනවද කියලා. ඉතින් ඒ කාරණාව උන්වහන්සේ දකිද්දී පේනම උන්වහන්සේට මේ ගම්වැසියෝ නොයෙක් නොයෙක් ප්‍රත්‍යංගෙන් මේ භික්ෂුන් වහන්සේලාට දානය දෙනවා. ඒ ලාභ සත්කාර කිරිහි හිත යොමු කරපු මේ හාමුදුරුවෝ උන්වහන්සේට මේ ලාභ සත්කාර කෙරෙහි ඇල්මක් ඇති වුණා. ඉතින් එහෙම ඇල්මක් ඇති වෙලා උන්වහන්සේ කල්පනා කරා මේ පන්සලේ මාහට තනියෙන් වාසය කරන්න ලැබෙනවා නම් මේ දායකයෝ දෙන සියලු ප්‍රත්‍යයන් මට ලබන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හාමුදුරු මොකද කළේ, මෙහි වැඩඉන්න හාමුදුරු දෙනමට විරුද්ධව උන්වහන්සේලා දෙනමගේ හිත්වල කලකිරීමක් ඇති වෙන ආකාරයේ උන්වහන්සේලා දෙනම සම්බන්ධයෙන් කේලමක් කිව්වා. මොකද්ද කිව්වේ? දවසක් එක හාමුදුරු නමක් මුණ ගැහිලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ උදෙසා මට කරුණක් කියන්න තියෙනවා. මොකද්ද කියලා ඇහුවම කියනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ මිත්‍ර හාමුදුරුව පිළිබඳව නිතර ගුණ වයනවා. උන්වහන්සේත් ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේගේ ගුණ වයනෝ මම දැකලා තියෙනවා. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ නැති වෙලාවට ඔබ වහන්සේ ගැන මාහට කියන්නේ මෙහෙමයි කියලා කියනවා, මේ මහතෙරුන් වහන්සේ හරීම කපටි, කල වරද සංගවා නිදොස් බව අඟවන මායා ඇති කෙනි, නැති ගුණ පෙන්වන කුහක කෙනි, මිත්‍යා ජීවයෙන් හෙවත් නොකළ යුතු දේවල් කරමින් ජීවිකාව කරගන්න කෙනෙක් කියලා දැන් අර අනිත් හාමුදුරුව මේ හාමුදුරුව පිළිබඳව කිව්වා යයි කියලා අගුණ කියන්න ගත්තා. ඉතින් ওই විදියට කටයුතු කරලා මේ හාමුදුරුව අනිත් හාමුදුරුවන්ට ගිහින් කියනව ඔය ටිකම මේ හාමුදුරුව කිව්වා කියලා. දැන් මේ විදියට මේ හාමුදුරුව දෙනම අතරේ එකිනෙකා කෙරෙහි තරහසිත ඇති වෙන ආකාරයේ කේලමක් මේ ආගන්තුක හාමුදුරුව ඇති කෙරෙව්වා. ඊට පස්සේදී ඒ විහිරේ වැඩ හිටපු මේ භික්ෂුන් වහන්සේලා දෙනම තම තමන් කෙරෙහි මහා ලැජ්ජාවක් ඇති වුණා. ඇත්තටම උන්වහන්සේ එහෙම කිව්වද? කිව්වනම් ඒක හරි වැරදීනේ කියලා උන්වහන්සේලා දෙනම පහුවදාම එකිනෙකා අතර කිසිම කතාවක් නැතුව ඒ පන්සලෙන් පිටත් වෙලා ගියා. ඉතින් මේ හාමුදුරුව ගියාම දැන් අර ආගන්තුක හාමුදුරුවන්ට පන්සලේ තනි අයිතිකාරත්වය ලැබුණා. ඉතින් උන්වහන්සේට වැඩි කාලයක් ඒ ජීවිතය ගත කරන්න ලැබුණේ නේ. ඒ මොකද උන්වහන්සේගේ හිතට උන්වහන්සේ මේ කරපු අපරාධය උන්වහන්සේට වද දෙන්න පටන් ගත්තා. උන්වහන්සේ අපරාධයක් කරා කියන කාරණාව උන්වහන්සේට හිතට ඇඟෙන්න පටන් ගත්තා. නොබෝ කාලයක උන්වහන්සේ මරණයට පත් වෙලා ප්‍රේත ලෝකේ ඉපදුනා.
මොනවගේ ජීවිතයක්ද ලැබුණි. ප්‍රේත භවයක් ලැබුණි. ශරීරය රත්තරම් පාටට බබලනවා. උන්වහන්සේගේ ශරීරය රත්තරම් පාටට බබලනවා. හැබැයි මේ මුවෙන් පණුව අහුරු පිටින් බිමට වැටෙනවා. මොකද හේතුව? උන්වහන්සේ ප්‍රේත භවයක ඉපදිලත් රත්තරම් පාට ශරීරයක් ලබන්න හේතුව තමයි උන්වහන්සේ අර කලින් ජීවිතේ මහානදම් පුරද්දී එකදු ශික්ෂාපදයක්වත් කඩන්නේ නැතුව සිල් රැක්කා. ඒ කියන්නේ කය සම්බන්ධයෙන් උන්වහන්සේ සිල්පද කැඩුවේ නැහැ. මේ කාය සංවර භාවය ඉතාම උසස් ආකාරයට තිබුණා. හැබැයි උන්වහන්සේගේ වාක් සංවරයත් යම් ප්‍රමාණයකට තිබුණා. හැබැයි යම් තැනකින් උන්වහන්සේගේ වචනේ අපිරිසුදු කරගත්තා. කොහොමද අපිරිසුදු වුනේ? උන්වහන්සේට අර කේලම් කිවීම කියන කාරණාව නිසා අකුසලයක් වුණා. ඉතින් මෙන්න මේ කාරණාව උන්වහන්සේට මේ ජීවිතයේ අර විදියට පළ දුන්නා. ප්‍රේත ලෝකයක ඉපදුනා. ඒ ප්‍රේත ලෝකේ උන්වහන්සේක බුද්ධාන්තරයක් යනකම්ම ඒ දුක්ඛිත ජීවිතය ගත කරා. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ වෙනකම්ම ඒ දුක්ඛිත ජීවිතය ගත කරා. එතකොට මොකද්ද ඇති කරගත්තු අකුසල කර්මී කේලම් කීම? අපි පිංගුතර තේරෙනව නේද? කේලම් කියනවා කියන කාරණාවත් සොළුපටු කර්මයක් නෙවෙයි. ගොඩක් දෙනෙක් දන්නේ නෑ දස අකුසල කර්මපතියන්ගෙන් එකක් මේ කේලම් කියනවා කියන කාරණාව. ඉතින් ඒකත් මේ අපායට යන්න පුළුවන් ගමන් මාර්ගයක්. ඉතින් දැන් කර්මය හැම වෙලාවකම විපාක දෙන්නේ ඒ කර්මයට අනුරූපී විපාක. දැන් යම් කෙනෙක් යම් පවක් කරනකොට ඒ පාපය ඒ කෙනාට කරපු ප්‍රමාණයට තමයි පල දෙන්නේ. මරණ විදියේ කර්ම කරා නම් මරණ විදියේ කර්ම විදියට පල දෙනවා. එහෙම නැත්නම් තුවාල කරමින් පහර දෙමින් වෙහෙස කරවන කර්මයක් කරා නම් ඒ විදියට පල දෙනවා. දැන් උදාහරණයක් හිතට ගමු. ඔන්න කවුරු හරි කෙනෙක් කාගේ හරි කුසකට පහර දෙනවා. යම් වේදනාවක් හරි ඇති වුණා කියලා හිතන්නකෝ පිංගුතුනි. ඒ කිනාට ඒ විලාවේදී ඒ කරපු කර්ම විපාකයේ පළ දෙනකොට පළ දෙන්නේ කුස සම්බන්ධින් රෝගයක් හැදිලා. ඒක මොනවා හරි දරුණු රෝගයක් වෙන්නත් පුළුවන්. කාලයක් විඳෝ විඳව ඒ කර්මයේ පළ දෙනවා. හිසට පහර දුන්නා නම් හිස සම්බන්ධින් තමයි ඒ කර්ම දෝෂය ඇති වෙන්නේ. ඒකයි මේ කර්මයට අනුරූපී විපාක ලැබෙනවා කියන්නේ. දැන් මේ හාමුදුරුවෝ මේ කාය සංවරය තියාගෙන හිටපු නිසා උන්වහන්සේට ප්‍රේත භවයක ඉපදුණා. මේ කය බොහොම ලස්සනයි. හැබැයි වචනේ අපිරිසුදු කරගත්තු නිසා උන්වහන්සේට ඒ ප්‍රේත ජීවිතයක පළ දුන්නා. එහෙම තමයි කර්මයේ පළ දෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණාවේදී තේරුම් කරගන්න ඕන දේ තමයි අපි හැසිරෙන විදියට තමයි මේ සංසාරයේ ගමන් මාර්ගයේ තීරණය වෙන්නේ. දැන් මෙතන බලන්න මේ හාමුදුරු නමක් මේ විදිහට හැසිරුණි. ඒතර එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා සමහර අය ප්‍රශ්න කරනවනේ. මතක තියාගන්න පින්වතුනි, පැවිදි භාවයේ ලැබීමින්ම සංසාර දෝෂය දුරු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ලේසියට එනම් ඔක්කොමලට කියනවනේ මහණ වෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ළඟට ආපු සියල්ලෝම මහණ කරේ නෑ. මහණ කළත් ඒ හැමෝම පින්වතුනි නිවන් දැක්කෙත් නෑ. ඒක භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ බැබලිච්ච කාලෙත් ඒ ක්‍රමයේ තිබුණා. දැනුත් තියෙනවා, අනාගතෙත් එහෙමයි. මොකද පින්වතුනි, කෙනෙක් මේ ශාසනයට ආවා කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ නෑ එකපාරටම නිවන් දකින්නවා කියලාවත්. ඒක නාට කළ යුතු කාර්යයන් ගොඩාක් තියෙනවා කරන්න. ඒ සියල්ල සිදු කරයින් පස්සේදී තමයි ඒ කෙනාට ඒ තැනට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුන් කල්පනා කරගන්න, මේ සංසාර දෝෂයේ මේ වගේ, ඒ කියන්නේ අපි හරියට අපේ හිත රැකගන්න අපි කටයුතු කළේ නැත්නම් සංසාරයේ පින්වතුනි අපි ඕන තරම් වාර එනවා අසරණ වෙන්න. මේ වගේ කතා අහනකොට අපේ හිතේ ඇතිවෙන්න ඕන මේ හාමුදුල සම්බන්ධයෙන් කලකිරීමක් නෙවෙයි. අපේ හිතේ ඇතිවෙන්න ඕන අපි පිළිබඳ බය. අනේ එච්චර හොඳට සෙල් රැකලත් එහෙමත් වුණාද? අනිමයි හිතන්න තියෙන්නේ. සංසාරයේ බයයි කිව්වේ අන්න ඒකටයි පින්වතුනි. දැන් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පින්වතුනි ඔහොම අසරණ වෙච්ච කොච්චර නම් අය හිටියද?
අප නිතර කතා කරන දේවදත්ත හාමුදුරු සංසාරය පිහතුනි කොච්චර වරද් දෙගෙන ආපු ගෙනෙත්ද. ඒ දෝෂී ඇතිවෙන්නේ භාග්‍යතුන් වහන්සරේ කවස්ථාවකද දේශනා කරනොමනි මෙහෙම කාරණාවක්. තමන්ගේ හිත පිළිබඳව තමන් හරියාකාරව දකින්නේ නැත්තං, ධර්මය තුළින් ඒක දකින උත්සාහගන්නේ නැත්තං ඒ කෙනාට හිත පාලනය කරගන්න බෑ. මොකද මේ හිත කියල කියන්නේ හරියට උදාහරණයක් හැටර කියල තියෙන්නේ නොහික්මුණු ගවයකුට සමානයි. මේ හිත කියන්නේ නොහික්මුණු ගවයකුට සමානයි. නොහික්මුණු ගවයා, අපි හිතමු ඒ ගවපාලකයා ගවයාව නිදැල්ලි හසිරෙන විදියට අතහැරල දානවා. පිඟුතුනි ගවපාලකයට සුළු මොහොතකටවත් ඔළුව හරවගන්න පුළුවන්ද වෙන පැත්තකට? බෑ. මොකද ගවයා නිදැල්ලි හැසිරලා දැම්මම ගවපාලකයාට ඔළුව වෙන අතකට ගන්න බෑ. මොකද ඕන වෙලාවක මේ ගවයා ගිහිල්ලා ගොයම ගන්න පුළුවන්. හැබැයි ඔය නොහික්මුණු ගවයාව ගහක ගැට ගැහුවා. එතකොට පිංගතුනි ගවපාලකයාට ඒත් හරක දිහා බලාගෙන ඉන්න ඕනද හරකවර කරක? නෑ. ගවපාලකයාට ඕන වැඩක් කරගෙන ඉන්න පුළුවා. නිදාගන්න පුළුවන්, උදේ ගිහලා හවසෙන්න පුළුවන්, තමන්ට කැමති දෙයක් කරලා කැමති වෙලාවක ඉන්න පුළුවා. මොකද දැන් ගවපාලකයාට හොඳටම විශ්වාසයි මේ ගවයා නම් දැන් ගොයම කන්නේ නැහැ කියලා. ඒ විශ්වාසය ඇතුණේ කොතනද? ගවයා ගහක බැඳ නිසා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපේ මේ හිතත් ඒ වගේ. හිත මේ සිහිය නැමැති කණුවේ ගැට ගහලා තියෙන්නේ නැත්තම් මේ හිත ඕන වෙලාවක පිංගතුණි අකුසලයට නැමින්න පුළුවා. මොකද එහැ හැම වෙලාවක මදින රූපවලට, කන හැම වෙලාවක මදින ශබ්දවලට, නාසය හැම වෙලාවක මදින්නේ ගඳ සුවඳවලට, දිව හැම වෙලාවක මදින රසයට, ශරීරය හැම වෙලාවක මදින ස්පර්ශයට. ඉතින් ඕක තමයි මේ අපේ සංසාරේ හැටි. ඉතින් හරියට පිංගුතුනි හිත රැකගන්න උත්සාහ කරන්නේ නැත්තම් මේ හිතත් අර නොහික්මුණු ගවයට සමානයි. අපට හිත රැකගන්නව නම් තියෙන්නේ ධර්මයේ කෙරෙහි හිත යොමු කරවන එක. ඉතින් ඒ නිසා පිංගුතුනි අපි මේ සසර බය තමයි හැම වෙලාවකම දකින්න උත්සාහ කරන්න ඕන. ඒ මොකද පැවිදි ජීවිතයට ආවත් ඒ පැවිද්දා හරියාකාරව හිත පිළිබඳව දකින්නේ නැත්තම් ඒත් පිංගුතුනි ඕන තරම් අවස්ථාව තියෙනවා එතන විනාශ වෙලා යන්න. මොකද හිත රැකගන්නවා කියන කාරණාව තමන් අනිවාර්යයෙන්ම මෙනෙහි කර කර කරන්න ඕන දෙයක්. තමන්ගේ හිතේ දියුණුව කොයි වගේද තියෙන්නේ, තමන්ගේ හිත දැන් මොන වගේද, ආන් ඒ විදිහට මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරයින් පස්සේ තමයි තමන්ගේ හිතේ තියෙන මේ දෝෂ තමන්ට නැති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපි හැම වෙලාවකම මේ සසර බය දකින්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා දැන් මේ හාමුදුරුව ඇයි එහෙම කේලම් කියලා ඒ විදිය දෙයක් කරලා එහෙම දෙයක් උනේ කියන ප්‍රශ්න නෙවෙයි ඇති කරගන්න ඕන. ඇතර භාග්‍යතුන් වහන්සේ මේ කතා අපිට මේ ධර්ම ග්‍රන්ථ වලින් එව්වේ මේ හාමුදුරුවගේ අඩුපාඩුකම් ටික අපට කියලා දෙන්නේ නෙවෙයිනි. මගේ සාසනෙ මෙහිම පැවිද්දෙක් හිටියා මෙහෙම වුණා කියන නෙවෙයි මේ වෙව්වේ. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවල් අපට සංග්‍රහ කරලා එව්වේ රහතන් වහන්සේලා මෙච්චර අමාරුවේ මේ ධර්මයේ රැගෙන ආවේ මේවා තුලින් තමන්ව දකින්න ඕන නිසා. තමන්ගේ හැසිරීමත් එහෙම වුණොත් තමන්ටත් ලැබෙන විපාකේ මේ වගේ කියලා පෙන්වන්න. ඒකටයි ඒක එහෙම වෙන්නේ. ඒතර අපි එතරම්දි පිංගුතුනේ දකින්න උත්සාහ කරන්න ඕන හැම වෙලාවකම අපේ හිත රැකගන්න වීර්ය වඩන එක. ඒකයි තේරුම් කරගන්න තියෙන්නේ. දැන් මේ වගේ කතා මොනවද
පිඟතුනී මේ ශාසනයේ ඔයිට වඩා දියුණු තැන්වලට ගියපාය පවා පිංහතුනි අසරණ වෙච්ච අවස්ථා තියෙනවනි. ද මේ හාමුදුරුවෝ ධ්‍යානයක් මට්ටමට හිත දියුණු කරගෙනවත් නෙවෙනි මේ වැඩඉඳල මීටික කළි. නමුත් පිංහතුනි ඔයිට වඩා ඉහළ තැන්වලට ගියපාය පව පහල්ට වැටල තියෙනවා. දැන් එක උදාහරණයක් කියනන මේ උදාහරණ ගණනාවක් තියෙනවා. හුඟ දෙනෙකොට පින්වතුනි මේ වගේ කතා අහනකොට අර විතාරක සිතුවිලි පහළ වෙන්නේ හරියට ධර්මකාරණාවල් අවබෝධ කරගත්තේ නැති වුණා. එනිසා තමයි ඔය වගේ විතාරක සිතුවිලි පහළ වෙන්නේ. දැන් එක හාමුදුරුව කෙනෙක් හිටියා. උනාසේ සාමණේරයන් වහන්සේ නම. මේ සාමණේර හාමුදුරුව ධානලාභී අභිඥා තියෙන ඉර්ධිමති කියන්නේ ධානලාභී ධාන වඩපු හාමුදුරු නම. ওই පන්සලට පින්වතුනි දවසක් ආවා ආගන්තුක මහතෙරුන් වහන්සේ නම. ඇතරම උන්වහන්සේ රහත් වෙලා. ඉතින් මේ හාමුදුරු ආපු වෙලාවේ උන්වහන්සේ රහත් කියන කාරණාව මේ සාමණේරයන් වහන්සේට වැටහුණේ නෑ. මොකද උන්වහන්සේ ඉන්නේ තාම ධාන මට්ටම් වල දියුණු බව එක විතරයි. ඉතින් මේ කාරණාවෙන් තව දෙයක් ඔප්පු කරන්න පුළුවන්. මම ඒකත් පැහැදිලි කළ දෙන්නම්. ඉතින් මේ සාමණේරයන් වහන්සේ පින්වතුනි මේ හාමුදුරුව රහතන් වහන්සේ නමක් කියලා අඳුරගත්තේ නේ. ඉතින් දවසක් අර රහතන් වහන්සේ ස්වර්ණමාලී මහසෑය වන්දනා කරන මහසෑය ළඟට ගියා. සාමාන්‍යයෙන් ඔය කියලා තියෙනවා රහතන් වහන්සේලා බුද්ධ වන්දනාව කරද්දී කාත් කවුරුවත් නැති හුදකලාවක ඉඳගෙන තමයි බුද්ධ වන්දනාව කරන්න කැමති කියලා. මොකද රහතන් වහන්සේලාට තියෙන්නේ අති විශාල ශ්‍රද්ධාවක් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි. ඒක පෘථග්ජන භාවයේ කෙනෙකුගේ ශ්‍රද්ධාවට වඩා වැඩි. ඉන්සාර අධික ශ්‍රද්ධාවක් තියෙන නිසා උන්වහන්සේ හුදකලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන්න යන්නේ කැමති. ඉතින් මේ රහතන් වහන්සේත් ඒ විදියට හුදකලාවම ගියා මහසය වන්දනා කරන්න. උන්වහන්සේ වඩිනවා සාමණේරයන් වහන්සේ දැක්කා. ඉතින් අවේලාවෙ මේ මහතෙරුන් වහන්සේ කොහෙද වඩින්නේ කියලා බලන්න සාමණේරයන් වහන්සේත් මහතෙරුන් වහන්සේගේ පසුපස්සෙම වැඩියා. ඉතින් මහතෙරුන් වහන්සේ දැන් මහසය ළඟට ගියා. සුළු මොහොතක් මහසය ළඟ වැඩ ඉඳලා ඊට පස්සේ සාමණේරයන් වහන්සේ දැන් පිටුපස්සෙන් ඇවිල්ලා උන්වහන්සේ ළඟ නතර වෙලා ඉන්නවා. ටික වෙලාවකට පස්සේ සාමණේරයන් වහන්සේ තමන් වහන්සේ වැඩිය බව මේ මහතෙරුන් වහන්සේ නොදැනගෙන හිටපු නිසා උගුර පෑදුවා. එතකොට මහතෙරුන් වහන්සේ පිටිපස්ස හැරලා බලද්දී පොඩි හාමුදුරුවෝ තමන් එක්ක ඇවිල්ලා. ඉතින් ඇවිල්ලා දැන් ටිකක් වෙලා මහතෙරුන් වහන්සේ අහනවා ආයුෂ්මතුනි දැන්ද වැඩියේ? ඉතින් සාමණේරයන් වහන්සේ කියනවා නෑ ස්වාමීනි ඔබ වහන්සේත් වඩිද්දි තමයි මමත් වැඩිය කිව්වා. ඊට පස්සේ සාමණේරයන් වහන්සේ අහනවා ස්වාමිනේ ඔබ වහන්සේ මේ මහසය වන්දනා කරන්නද ආවි කියලා. ඉතින් මහතෙරුන් වහන්සේ ඔව් කියලා පිළිතුරු දුන්නම සාමණේරයන් වහන්සේ අහනවා ස්වාමිනි කැමති නැද්ද භාග්‍යතුන් වහන්සේ වන්දනා කරද්දී මල් ටිකක් එහෙම පූජා කරන්න ලැබුණනම්? ඒතර මහතෙරුන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි භාග්‍යතුන් වහන්සේට මල් ටිකක් පූජා කරන්න තියෙනවා නම් කවුද කැමති වෙන්නේ? සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමීනි එහෙනම් මොහොතක් වැඩ ඉන්න මම ඔබ වහන්සේට පූජා කරන මල් ටිකක් අරගෙන ඉන්නම් කියලා. එතනින්ම උන්වහන්සේ ඉර්ධියෙන් අහසට නැගලා හිමාලයට ගිහිල්ලා පෙරහන් කඩේකට මල් ටිකක් පොරවගෙන ආවා. පෙරහන් කඩේ කියන එක අපි පිටුතුන් දන්නවනේ මේ කුඩා ගොටුවක්නේ. තින්ද සාමණේරයන් වහන්සේ මහතෙරුන් වහන්සේට ඒ පෙරහන් කඩේ පුරවපු මල් ටිකත් එක්ක පෙරහන් කඩේ පූජා කරද්දී මහතෙරුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා ආයුෂ්මතුනි ඔච්චර දුර ගිහිල්ලා මල් පොඩ්ඩද ගෙනාවේ කියලා. ඊට පස්සේදී සාමණේරයන් වහන්සේ කියන ස්වාමීනි ඔබ වහන්සේ බුදු ගුණ ආවර්ධනය කරන්නලා ওই මල් ටික පූජා කරන්නකෝ. සමහරට ඔබ වහන්සේට ප්‍රමාණවත් මල් ලැබෙයි කිව්වා. ඉතින් මහතෙරුන් වහන්සේ පෙරහන් කඩේ අරගෙන ගිහිල්ලා මෝවිත බිමට හරවලා දැන් මහසෑයට මල් ටික පූජා කරනවා. ඉතින් එහෙම පූජා කරද්දී
අර පෙරහන් කඩේ ඇතුලේ තිබිලා මල් වැටෙනවා වැටෙනවා පැදකුණු කරද්දි මහසෑය මළුව පිරෙන්නම මල් වැටුණා. මහසෑය මළුව පිරෙන්නම මල් වැටුණා. ඒත් අර පෙරහන් කඩේ ඇතුලේ ඉඳලා මල් වැටෙන එක නතර වෙන්නේ. ඊට පස්සේදී මහතෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේට වෙල මේක කියද්දි උන්වහන්සේගේ ඍදි බලයෙන් ඒ මල් වැටෙන එක නතර කෙරේවා. ඒ කියන්නේ සාමණේරයන් වහන්සේ ඒ තරමටම පෙරහන් කඩේ ඇතුළට මල් පුරවලා. ඉතින් මෙන්න මේ ප්‍රාතිහාර්ය දැකපු රහතන් වහන්සේ සාමණේරයන් වහන්සේට අවවාදයක් දෙනවා. ආයුෂ්මතුනි, ඔය පෘථග්ජන ඉර්ධිය වැඩිකල් තියෙන ඉර්ධියක් නෙවෙයි. සිහිය නැති වුණොත් ඔක නැති වෙන්න පුළුවන්. ඒ නිසා තව ටිකක් වීරිය වඩන්න කිව්වා. සාමණේරයන් වහන්සේට තමන්ගේ තියෙන මේ ධ්‍යාන ශක්තියන් පිළිබඳ මාන්නයක් තියෙනවා. ඒ නිසා මහතෙරුන් වහන්සේ අවවාදයක් දෙද්දිත් ඒ මහතෙරුන් වහන්සේගේ අවවාදයේ කෙරෙහි හිත යොමු කරගත්තේ නෑ. ඒ නිසා උන්වහන්සේ මහතෙරුන් වහන්සේගේ අවවාදයෙන් නෑසුනාසේ තිනී වැඩියා. ඊළඟට ඔහොම වැඩින්දෙදී ආයි දවසක් මහතෙරුන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න පිටත් වුණා. සාමණේරයන් වහන්සේ මොහොතක් ආරාම වැඩ ඉඳලා උන්වහන්සේ ඉර්ධියෙන් ගමට පිණ්ඩපාතේ වැඩියා. ඉතින් උන්වහන්සේ ඉර්ධියෙන් වඩිනවා දැකපු මහතෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේ ළඟට ආවම කියනවා, ආශිමතුනි, ඔය පෘථග්ජන ඉර්ධිය කියන එක ඒකාන්තියම දීර්ඝ කාලින පවතින එකක් නෙවෙයි. මොකද හිතේ නීවරණ බලවත් වෙච්ච ගමන් ඔක බිඳින්න පොළුවා. ඒ නිසා ඔබ වහන්සේ ඔතන නතර වෙන්නේ නැතුව තවත් වීරිය වඩන්න. එහෙම වීරිය නොකළොත් ඔබ වහන්සේට වෙන්නේ අනාගතයේ එකහැ කන්ද කාන්තාවකකින් කැඳබොන්නේ කිව්වා. සාමණේරයන් වහන්සේ මේක අහගෙන ඉඳලා මහතෙරුන් වහන්සේට පිළිතුරු දෙනවා, ස්වාමීනි, මම වගේ කෙනෙකුට එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් සාමණේරයන් වහන්සේ ඒ වෙලාවේ තවවාදී බාරගත්තේ නේ. ඒතර මේ කතාවෙන් ඔප්පු වෙනව මොකද්ද? පිඟුතුනි, ධානලාභී එරිදිමතේ කොටවත් මාර්ගඵලලාභීක වඳුර ගන්න අමාරුයි. එහෙව් එකේ පිඟුතුනි පෘථග්ජන අපි කොහොමද මාර්ගඵලලාභීන් හොයාගන්නේ? දැන් මේ සාමණේරයන් වහන්සේ කියන්නේ ධාන මට්ටම් 8ම තියෙන ඉර්ධි තියෙන අහසින් යන්න පුළුවන් ධානලාභී. එහෙම ධානලාභීෙක් වෙලාත් බලන්නකෝ මේ රහත්යයි කියනලා ඒ රහතන් වහන්සේව අඳුරගන්න බැරි වුණානේ. ඉතින් ඒකත් බොහොම විශේෂ කාරණාවක්. දැන් ඔහොම ටික දවසක් ඉඳලා දවසක් මේ සාමණේරයන් වහන්සේ ওই විදියට අහසින් ගමනක් යනවා. දොහොම යනකොට එක්තරා කාන්තාවක් ගඟක ගීතයක් කිය කිය නානවා. ඉතින් මේ ගීත රසයට අර සාමණේරයන් වහන්සේගේ හිත ඇලුනා. ඉතින් ගීත රසයට හිත ඇලුනම උන්වහන්සේගේ අර තිබිච්ච සමාධි හිත නැති වුණා. ඒ කියන්නේ නීවරණ බලවත් වෙනකොට සමාධි හිත නැති වෙනවා. ඒ සමාධිය නැති වෙනකොට ධානා ටිකක් නැති වෙනවා. ඉතින් ධානා හිමි වෙනකොට වෙන්නේ අර ඉර්ධිමේ ශක්තියක් නැති වුණා. දැන් අහසින් යන ගමන්නේ මේ සාමණේරයන් වහන්සේට මේ වගේ සිදුවීමක් උනේ. දැන් අහසෙදීම තමයි ඉර්ධි ටිකක් නැති උනේ. ඉතින් එහෙම ඉඳලා උන්වහන්සේ ඉර්ධි නැතිවීම නිසා පොළොවට පතිතුණු, හරියට පුළුන් කැලක් වැටෙනු වගේ පොළොවට වැටුණා. ඉතින් ඔහොම පිංගුතුලි දැන් මේ සාමණේරයන් වහන්සේ ගන්තිරට තමයි වැටුනේ. ඒ ගන්තිරට වැටිච්ච වෙලාවේ අර ගඟේ නාමින් හිටපු මේ ස්ත්‍රියව දැක්කා. ඒ නග්නව තමයි නනා හිටියේ. ඉතින් මේ හාමුදුරුවන්ගේ හිතේ ඈ කෙරෙහි රාගසිතක් ඇති වුණා. ඊට පස්සේදී මේ හාමුදුරුවන්ට හිත පාලනය කරගන්න බැරි වුණා. එහෙමම උපවැදී වුණා. අර ස්ත්‍රියත් එක්ක ගිහිගෙට ගියා. ඉතින් ගිහිල්ලා ටික දවසක් යනකම් දැන් ඔවුන්ට තමන්ගේ ගිහි ජීවිතේ පෝෂණය කරගන්න රස්සාවක් කරන්න වුණා. බිරිඳ තමයි මොහු රස්සාව කරන තැනට ආහාර අරගෙන ඉන්නේ.
දවසක් පිංගොතුනි ඔහොම ආහාර අරගෙන එද්දී ඈ ටිකක් ප්‍රමාද වෙලා තමයි ආහාර අරගෙන ආවේ. ඉතින් අර පුරුෂයාට ඈ ප්‍රමාද වෙලා ආහාර අරගෙන ආපු නිසා ටිකක් කේන්ති ගියා. ඉතින් ඒ නිසා බිරිඳට දොස් කිව්වා, ඔයිට වඩා ටිකක් වේල පහ කෑම ටික අරගෙන ඉන්න බැරිද කියලා. බිරිඳ තරහට කතාවක් කිව්වා, මට අතරපයට සේවකයෝ ගෙනත් දෙනව නම් මට පුළුවන් ඉතින් උඹට වෙලාවට කෑම බීම ටික ගෙනත් දෙන්න කියලා. ඉතින් තමන්ගේ හිත රිදවන කතාවක් බිරිඳ කියපු නිසා පුරුෂයා මොකද කළේ, අතේ තිබුණ ලීයක් ලීය විසි කරලා ගැහුවා. ඉතින් ඒ ලීයේ අග කොන ගිහිල්ලා අර කාන්තාවගේ ඇහි වැතුණා. එහෙන් ලී ගලන පටන් ගත්තා. ඉතින් ඒක දැකපු මේ පුරුෂයාට එතනම බිම ඇද වැටුණා. ඒක දිහා බල බල මොහු අඬන්න පටන් ගත්තා. එතන වටේ හිටපු මිනිස්සු නම් හිතුවේ තමන්ගේ අතින් බිරිඳගේ ඇහැට හානියක් වෙච්ච නිසා ඒ දුකට මේ පුරුෂයා අඬනවා කියලා. ඇත්තට මේ පුරුෂයා අඬන්නේ ඒකට නෙවෙයි. එන මොකටද අඬන්නේ? ඔහුට ඒ වෙලාව තමයි මතක් වුණේ අර හාමුදුර දීපු අවවාදය. එතකොට තමයි කල්පනා වුණේ, අනේ දා මගේ ළඟට ඇවිල්ලා මේ අවවාදෙ දීලා තියෙන රහතන් වහන්සේ නමක් නේද කියලා. ඉතින් ඕක තමයි පිංගොතනේ මේ හිතේ ස්වභාවය. ඉතින් මේ කතාවේ තේරුම් කරලා බලන්නකෝ, දැන් මේ කේලම් කියපු හාමුදුරු වගේද මේ හාමුදුරු? ධානලාභී, ඉරිදි තියෙන, මේ ශාසනයේ බොහෝ සෙයින්ම දුරගමනක් ගියපු හාමුදුරු නම. බලන්නකෝ පිංගොතනි, අන්තිමට ඇදගෙන වැටිච්ච තැන. ඕකෙන් තේරුම් කරගන්න තියෙන්නේ මොකද්ද? මේ සංසාරයේ තියෙන භයානක බව. අපි ඕනම වෙලාවක පිංගොතුනි මේ සංසාරේ අසරණෙක් බවට පත් වෙන්න පුළුවන් කියන එකයි තේරුම් කරගන්න තියෙන්නේ. අර දවසක් ඒත් අය එක කැලේක හාමුදුරු නමක් හිටියා. උන්වහන්සේ අවුරුදු පහක් මේ කැලේ හුදකලාවේ වාසය කරමින් සිල් රකින්නවා. දවසක් මේ කැලේට හොරු 500 දෙනෙක් ආවා. ඉතින් හොරු 500 දෙනාගෙන් හොර නායකයා හාමුදුරුව නමක් වැඩ ඉන්නවා කියලා දැකලා උන්වහන්සේ ළඟට හොර නායකයා ඇවිල්ලා උන්වහන්සේත් එක්ක කතා කළා. ඉතින් හොර නායකයා හාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේ මේ කැලේට වැඩම කළ කොච්චර කාලයක් වෙනවද? ඉතින් හාමුදුරුව කියන, ස්වාමී, උපාසකේ මං අවුරුදු 5ක් තිස්සේ මේ කැලේ වාසය කරන්න කිව්වා. එතකොට හොර නායකයා අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේ දැන් මොන වගේ තත්ත්වයකට පත් වෙලාද ඉන්නේ? ඒ කියන්නේ මාර්ගඵල ලැබලද කියලා අහනවා. රහත් වෙලා දහනවා, නැහැ කියනවා. අනාගාමි වෙලා දහනවා, ඒත් නැහැ කියනවා. සකදාගාමි වෙලා දහනවා, ඒත් නැහැ කියනවා. සෝවන් වෙලා දහනවා, ඒත් නැහැ කියනවා. එහෙනම් ස්වාමීනි, ධානයක්වත් වඩලද? එහෙමත් නැහැ කියනවා. එහෙනම් ස්වාමීනි, අවුරුදු 5ක් තිස්සේ මේ කැලේ මොකද කළේ කියලා අහනවා. හාමුදුරුවෝ කියනවා, පින්වත, මම සිල් රැක්කා කිව්වා. මට නගරි වාසය කරද්දී සිල් රකින්න කාරී දුෂ්කරයි. ඒ නිසා මම මේ කැලේට ඇවිල්ලා පහසුවෙන් සිල් රකින්නවා කිව්වා. හොර නායකයා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ කරන්නේ මහා අපරාධයක්. ඔබ වහන්සේ දන්නවද ඔබ වහන්සේ මොනතරම් අපරාධයක්ද ඔබ වහන්සේ කරගෙන හදන්නේ කියලා? ස්වාමීනි, මංගෙට උදාහරණයක් කියන්න. වෙන කවුරුවත් නෙවෙයි, මාවම උපමා කරගෙන. ස්වාමීනි, ඔබ වහන්සේ දන්නවද මම කවුද කියන්නේ? ස්වාමීනි, මම මේ කැලේ මීට කලින් පැවිදි වෙලා හිටපු හාමුදුරු නම. ස්වාමීනි, මම ඔබ වහන්සේ වගේ නෙවෙයි, පැවිද්ද ඉඳගෙන හිත වඩලා ධ්‍යාන වඩලා ඉරිදි පවා ලැබුවා. මට අහසින් ගිහිල්ලා පිණ්ඩපාතය කරගෙන ඉන්න තරම ඉරිදි තිබුණා. ස්වාමීනි, ඔහොම වැඩි ඉඳි දවසක් මේ කැලේට දර කඩන්න එක්තරා ස්ත්‍රියක් ආවා. ඇගේ රූපය දැක්කම මට ඈ කෙරෙහි රාගසිතක් ඉපදුණා. මං කොච්චර උත්සාහ කරත් මගේ හිත පාලනය කරගන්න මට බැරි වුණා. ඒ නිසා ස්වාමීනි, මං උපැවිදි වෙලා
ඈව හොයාගෙන නගරට ගියා. එහෙම ගිහිල්ලා නගරේ කාලයක් ඈව මං හිව්වා. මාත් එක්ක එකතු වුණා තවත් පිරිසක්. ඒ පිරිසත් එක්ක මං හෙව්වා. අපිට එහෙම ඈව හොයද්දී කන්න බොන්න අඳින්න පළඳින්න ඉන්න හිටින්න තැන් හරියට තිබුණේ. ජීවත් වෙන ක්‍රමයක් නැති නිසා ඒ කාලේ මම කලේ පිරිසත් එක්ක එකතු වෙලා තැන් තැන්වල තියෙන ධනෙ හොරකම් කළා. ඔහොම යනකොට ස්වාමීනි මට අර ස්ත්‍රිය මුණ ගැහුණා. ඒ කැමති කරවාගෙන විවාහ කරගත්තා. ඉතින් ඒ විවාහ කරගන්නකම් මම අර පුරුදු වෙලා හිටපු හොරකම අතහැරියේ නෑ. දිගටම කරන්න පටන් ගත්තා. ස්වාමීනි අදටත් මම යෙදෙන්නේ ඒ වෘතියෙමයි. දැන් මට ඉන්නවා 500ක් සේනාව. ස්වාමීනි ඔබ වහන්සේට තේරෙනව නේද මම මගේ හිත රැකගන්න බැරි වීම නිසා මං කොච්චර අසරණ වුණාද කියලා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ උතර නතර වෙන්න එපා කිව්වා. උතරින් එහාට දියුණු වෙන්න හිත වඩන්න කිව්වා. ඉතින් මේ සීරළු සොරාගේ කතා වහපු මේ හාමුදුර එදා රාත්‍රියේම වීරිය වඩලා උන්වහන්සේ අලුයම් කාලේ රහත් වුණා. ඉතින් කල්පනා කරලා බලන්නකෝ මේ ශාසනේ කොයි වගේ තැනට ගියපු අයද මේ පිරිහිලා තියෙන්නේ. ඕකෙන් තේරුම් කරගන්න තියෙන්නේ අපි අපේ හිත පිළිබඳව කොච්චර අවධානයක් යොමු කරන්න ඕනද කියලා. මොකද පින්වතුනි මේ හිත සසරේ කාලයක් පුරුදු කරගෙන ආපු දියක් මේ. සංසාරේ දීර්ඝ කාලයක් පින්වතුනි පුරුදු කරගෙන ආපු දියක් මේ. ඉතින් ඒ නිසා පින්වතුනි සංසාරේ අපි කී වතාවක් කොහොම අතරමං වෙලා අසරණ වෙලා ඇද්ද හිතලා බලන්න. බුද්ධ ශාසන කීයක අපි මහණ වෙලා ඇද්ද? බුද්ධ ශාසන කීයක පින්වතුනි ධානා මට්ටම් වලට හිත දියුණු කරන්නේ ඇද්ද? හැබැයි අපි හිත පිළිබඳව අපේ තිබිච්ච අවධානය අඩු වෙච්ච නිසා අපි තාමත් මේ සංසාරය ඇවිදිනවා. එහෙනම් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ ජීවිතේ අපේ පින්වතුන් ඔන්න ඔය කාරණාවත් අවබෝධ කරගන්න උත්සාහයක් දරන්නේ නැත්තම් අපරාධේ මේ බුද්ධ ශාසනයත් නිර්පරාධ ගෙවල දාලා ආයෙමත් සංසාරේ අසරණ පිරිසක් බවට පත් වෙනවා. එනිසා ඒ තත්ත්වයට පත් වෙන්න එපා. එනිසා මේ ලැබිච්ච අවස්ථාවේ වීරිය වඩන්න උත්සාහ කරන්න. තමන්ගේ හිතේ ස්වභාවය අවබෝධ කරගෙන හිත පිළිබඳව දැකලා අපි බිඟුතුන් උත්සාහ කරන්න මේ හිත පිළිබඳව වීරිය වඩන්න. එහෙම වීරිය වැඩුවොතින් අපේ පින්වතුන්ට මෙන්න මේ භයංකාර සංසාරයෙන් ගොඩ යන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි මේ සංසාරයේ අසරණව පිරිසක් බවට පත් වෙනවා. අන්න ඒකට උත්සාහ කරන්න. මොකද අපි පින්වතුනි එකිනෙකාගේ අඩුපාඩු කන් දිහා බල බල ඒවා විවේචනය කර කර අපිත් ඒ තැනටම නම් යන්න කටයුතු කරන්නේ. අපිත් පින්වතුනි සංසාරයේ තවත් අසරණ පිරිසක් බවට පත් වෙන එක විතරයි වෙන්නේ. ඉනිසා ඒ තැනට පත් වෙන්න අපේ පින්වතුන් වැඩ කරන්න එපා. උත්සාහ ගන්න. වීරිය වඩන්න. එතනින් එහාට යන්න. දැන් අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර බලන්න. ලෝසක හාමුදුරුවෝ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විවරණ ලබාගෙන උන්වහන්සේ එක දිගටම පින්වතුනි මේ කල්ප ලක්ෂ පුරාවටම වීරිය වඩාගෙන ආපු උත්තමෙක්නේ. නමුත් එක ජීවිතයක මොකද වුනේ? බුද්ධ ශාසනයක මහණ වුණා. උන්වහන්සේ වැඩ ඉන්න පන්සලට ආගන්තුක හාමුදුරු නමක් වැඩියා. ඉතින් මේ ආගන්තුකයන් වහන්සේ කෙරෙහි මිනිසුන්ගේ හිතේ තිබුණා ලොකු පැහැදීමක්. ඉතින් මේ හාමුදුරුවන්ට වඩා ආගන්තුකයන් වහන්සේට විශේෂ ගෞරවයක් දක්වන්න මිනිසු කටයුතු කළා. ඒකට මේ හාමුදුරන්ට ඉරිසියා හිතුණා. ඉතින් දවසක් මේ හාමුදුරුව පන්සලේ ප්‍රධාන දායක මහත්මයාගේ නිවසට දානෙට වඩින තියෙද්දී හිමීට ගන්ටාරේ නාද කරලා උන්වහන්සේ දාන්නට වැඩියා.
මේ හාමුදුරුවෝ අර මහඋපාසකතුමාගේ ගෙදරට වැඩලා දානවල දන හදනකොට ඒ ප්‍රධාන දායක මහත්මිය අහනවා ස්වාමීනි කෝආගන්තුකයන් වහන්සේ. ඉතින් කියනවා උපාසක මහත්යට ඉතින් ආයෙ තවත් මොනව හංගන්නද? මේ අද වෙච්ච ටිකම තමයි හැමදාම පන්සලේ වෙන්නේ. ඔයතු බොහෝ පැහැදීමින් ඉන්නව ඒක ඇත්ත. හැබැයි ඉතින් මිනිසුට පේන විතරයි ඔක්කොම, කිසිම ගුණ යහපත් කමක් නැහැ. කාමරේට වැදිලා නිදාගන්න එකමයි කරන්නේ. එළියට පහළට බහින්නේ නැහැ, වැඩක් පලක් කරන්නේ නැහැ, වතාවතක් කරන්නේ නැහැ, වෙලාවට කලාවකට දානි ටික ගන්න ඉන්නේ නැහැ. මම උදේම නැගිටලා වත් පිළිවෙත් කරලා ඇමදලා සියල්ල කරලා ගණ්ඨාව ගණ්ඨාරිත් නාද කරලා දංගෙඩියත් නාද කරලා මොහොතක් බලන් ඉඳලා මට ප්‍රමාද වෙන නිසා තමයි මම මේ ආවේ කිව්වා. දැන් බලන්න පිංගුතුනි, මේ හිත රැකගන්න උත්සාහ කරන්නේ නැති වෙන තැන, අසරණ වෙන තැන. ඉතින් ඊට පස්සේදී උපාසක මහත්මයා ඉතින් ওই කතාවත් අහලා හාමුදුරන්ට දාන ටික පූජය කළා. නිකන් හිටියේනේ ආගන්තුකයන් වහන්සේට බත් මුලකොත් බැඳලා දුන්නා. ස්වාමීනි කමක් නැහැ, උන්වහන්සේ බඩගින්නේ නී ඉන්නේ, මේක උන්වහන්සේට කියලා පූජ කරන්න කිව්වා. තිලෝසක හාමුදුරු ටිකක් දුර යනකොට ඒකටත් තිබි චීරිසියා වැඩි වුණා. මොකද කළේ? අර බත් මුල ගිනි කොටකට විසි කරගෙන ගියා. ඉතින් පන්සලට වැඩිලා හිටි රහතන් වහන්සේ නම, උන්වහන්සේ මේ හාමුදුරුවන්ගේ මේ හිතේ තියෙන කෙලෙස් බහිත ස්වභාවය දැකලා මේ පව්කාරයා මම නිසා තව බොහෝ පව් කරගන්නවා කියලා උන්වහන්සේ නොකියාම ඉර්දියෙන් වැඩලා. නමුත් බලනකො කිසිම වැඩකට නැති පවක් කරගත්ත උන්වහන්සේ. අන්තිමට බලනකො මොකද වුනේ? අන්තිමට උන්වහන්සේ සංසාරේ දුක් විඳලා අපේ බුද්ධ ශාසනේ මහණ වුණා. පහල කොල්ලේ කිපදලා ඉඳලා පැවිදි සිදා පටන්ම කුස පිරින බත් ඇටයක් ලැබුණේ නේ. කර්මයේ ඵල දුන්නා. ඒ කියන්නේ රහත් භාවයේ ලබලත්තේ කර්මයේ ඵල දුන්නා. ඉතින් ඒකේ මම කියන්නේ මේ සංසාරයේ තියෙන භයානක බව. කත්ති භයානකයි මේ සංසාරය. අන්නේ ඒ නිසා අපේ පින්වතුන් මේ ලැබිච්ච මොහොතේ තමන්ගේ හිත පිළිබඳව තමන් දකින්න උත්සාහ කරන්න. තමන්ගේ හිත පිළිබඳව දැකලා තමන් වීරිය වඩන්න මං කොහොම හරි මෙතනින් නැගිටින්න උත්සාහ කරනවා කියලා. අන්නේ විදිහට උත්සාහ කරන්න අපේ පින්වතු. මොකද මේ ලැබිච්ච අවස්ථාවේ ওই ටික කරගන්න අපි ප්‍රමාද වුණොත් අර එකතුවට අපේ නමත් එකතු වේවි. සංසාරයේ අසරණ වෙච්ච පිරිස කියන ගණනට අපිවත් එකතු වේවි. ඉනිසා ඒ කාරණාව නුවණින් දැකලා වීරිය වඩන්න, වෑයම් කරන්න, කොහොම හරි මෙතනින් ගැලවෙන්න. ඒ කාරණාව හිතේ නගාගෙන ලැබිච්ච මේ දුර්ලභ මනුස්ස ජීවිතේ, ලැබිච්ච මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ හිතේ නගාගෙන, ඒ ධර්මයේ තුල හිත යොමු කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරන්න, නිතර නිතර හිත පිළිබඳව දැකලා සිහිය කියන කාරණාව බලවත් කරගෙන ඒ ජීවිතය ගත කරන්න පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි, එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සදහම් දේශනාව මේ විදියට මුළු බහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ දුම්මල සූර්ය වතුවත්ත ලිපිණේ පදිංචි චන්ද්‍රා ඉන්දුමති පණ්ඩිතරත්න මෑණියන් ඇතුළු පවුලේ පිඟුතුම් පිරිසයි දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් ඒත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ධර්ම දානමේ පින්කමෙන් රැස් කරගත්තා වූ කුසල ධර්මියෝ පවුලේ නමි මිය පරලෝ ගියා වූ දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත්, ඥාති මිත්‍රාදීන්ටත් ඔවුන්ගේ භවගමන සූපත් කරගන්නට මේ පින උපකාර වේවා කියලා පින්පෙත් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා.
ඉතිංඒ හැම දෙනාටම අපි මේ වෙලාවේ පින් දෙෙනවා. තවනමී මිය පරලෝ ගියාවෝ එමීගේ ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සසර ගමන සෝපත්වේවා. ඕනෝන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උපකාරවේවා කියලා අපි සාදෝ කියා පින් අනුමෝදන් කරනවා. ඒවගේම සුජීවත්ව සිටින පවුලේ ඥාතිතිමිත්‍රාදීන් හැම දෙනාටමත් මේ ධර්මදානමී පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම මෙලොව ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් නිටුවේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් තමන්ගේ කටයුතු ටික බොහොම පහසුවෙන් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා මේ වෙලාවේ අපි සාදෝ කියා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම අධ්‍යාපන ලබන ඒ පවුල්වල සියලු දුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඔවුන්ගේ ගුණ නැන දියුණු වේවා. ඔවුන් කරන කියන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ඔවුන් මුහුණ දෙන විභාගවලින් විශේෂ සාමාර්ථ ළඟා කරගෙන ඔවුන්ගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්නට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔවුන්ගේ සිත්වල පවතින සියලු යහපත් බලාපොරොත්තු පැතුම් සියල්ල ඉටු කරගන්නට මේ පින උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ සාදෝ කියා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම ධර්මදේශකයන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් මේ වෙලාවේදී ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ හැම දෙනාටමත් මේ සියලු කුසල පක්ෂය වඩනතු අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම නිත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින් උතුම් හැම දෙනාටමත් අපි මේ වෙලාවේදී මිත්සිතින් පින් අනුමෝදන් කරනවා. ඔවුන් හැම දෙනාගේමත් සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ල මුදුන්පත් කරගන්නට මේ පින උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ සාදෝ කියා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මන් රැස් කරගත්තු පින් මේ වෙලාවේ මගේ නම් මිය ගිය මාගේ මෑණියන්ටත් මාගේ පියාණන්ටත් මා පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම වර්තමානයේ මාගේ පැවිදි ජීවිතයේ ගුරුවරයෙක් වශයෙන් බොහෝ කාලයක් අවවාදනු ශාසනා දෙමින් අපට බොහොම ශක්තියක් වෙලා කටයුතු කරපු, විශේෂයෙන්ම කොළඹට වැඩම කරපු දා පටන්ම අපේ ශාසනික ගමන් මගට ආශිර්වාදේ කරපු අපේ නායක මාහිමිපාණ වහන්සේ නමක් මේ පසුගිය දවසක අපවත් වුණා. පින්හේන ශ්‍රී විජේතිලකාරාම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ පල්ලිමුලනේ නන්දාලෝක ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. මරැස් කරගත්තු සීලම පින් උන්වහන්සේටත් අඩු නැතුව අනුමෝදන් වී උන්වහන්සේගේ සසර ගමන සුවපත් කරගන්නට මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රැස් කරගත්තු සීල පින් බලයෙන් ධර්ම ශ්‍රවණය කරපු පිඟතුන් හැම දිනාටමත් මේ සියලු ධර්ම දානමේ පින් අඩු නැතුව අනුමෝදන් වේවා. තම තමන්ගේ සිත්වල පවතින සීලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ල ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා. ඒ වගේම ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මෙලොව ජීවිතය සුවපත් වේවා, පරලෝ ජීවිතය සුවපත් වේවා. අවසානයේදී නිවන් දකින ජාති දක්වාම ඔබ අප හැම දිනාටම සම්මාදිට්ඨික ජීවිත ලැබේවා, ත්‍රි හේතුක ප්‍රතිසන්දි ජීවිත ලැබේවා, සද්ධහා සීල සති සමාධි ප්‍රඥා දියුණු තියුණු වේවා, බාලයන්ගේ ඇසුර නොලැබේවා, කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා, නිවන් දකින ජාති දක්වාම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල පරියාප්ති ධර්මීම අහන්න අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා, එවන් නිවරදිව පිළිපදින්න ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන ශක්තිය ලැබේවා, නිවන් දකින ජාති දක්වාම දුක කියන වචනෙවත් අහන්නට නොලැබේවා, සැපවත් ජීවිතම ලැබේවා, බුද්ධෝත්පාද කාලවල සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුකම්පාව ලැබේවා, අබුද්ධෝත්පාද කාලවල පසේ බුදුරජාණන් වහන්සේලාගේ අනුකම්පාව ලැබේවා. අවසානයේ ඔබ අප හැම දිනම ප්‍රාර්ථනා කරන බෝධියකින් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා
ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.